Hello, welcome back to my channel. Only thing adath mage video ekata obalanwa aadarein piligannawa. Iting ada video eke podi wenasak thiyenawa. E mokada ada math ekak tawat amuttu dennek ekathu wenawa. Iting palamu kawude amuttu denna kiyala. Iting palaweni amutta tamai ehttama aya amuttiyak. E tamai Mom Life With Heshi kiyana YouTube channel ek karana Heshi. ඉතින් හෙෂි කියන්නේ USA වල ඉන්න ලස්සන අම්ම කෙනෙක්. ඉතින් එයාට ඉන්නවා ඒන්ජල්ස් හදෙන්නෙක් වගේ ලස්සන ඩොල්ස් හදෙන්නෙක් වගේ දූල දෙන්නෙක්. අවුරුදු 4ක සහ අවුරුදු 2ක. ඉතින් එයාත් මං වගේම එයාගේ motherhood, lifestyles videos ඔයගලත් එක්ක share කරගන්නවා. ඉතින් ඇය ගොඩක් නිහතමානී අම්ම කෙනෙක්. ඇය මට අතමත් ආදරෙන් ආරාධනාවක් කරා මේ වීඩියෝ එක කරන්න එකතු වෙන්න කියලා. ඉතින් මම බොහොම සතුටින් ඒ ආරාධනාව පිළිගත්තා. මොකද ඇය ගොඩක් ලස්සන වීඩියෝස් කරන හොඳ ආදර්ශමත් අම්ම කෙනෙක්. ඉතින් එයාගේ වීඩියෝ එකත් බලන්න ඕන ලින්ක් එක මම පහල මගේ ඩිස්ක්‍රිප්ෂන් ඒරියා එකේ දානවා. ඉතින් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම එයාගේ වීඩියෝ එක බලන්න ගිහිල්ලා එයාගේ YouTube channel එකත් subscribe කරලා එයාත් එක්ක එකතු වෙන්න. හරි. දැන් ඒ තමයි මගේ පළවෙනි අමුත්තිය. ඊළඟට තවත් අමුත්තෙක් ඉන්න. ඒ හැබැයි එක්කෙනෙක් නෙමෙයි අමුත්තෙකුයි අමුත්තියෙකුයි දෙන්නේ. ඒ තමයි ඔයගොල්ලෝ හැමෝම ආදරය කරන The Odd Couple in SL කියන YouTube channel එක කරන ආදරණීයම couple එක. ඉතින් සචින්තියයි නවංගයි තමයි මේ channel එක කරන්නේ. ඒ දෙන්නා ඉන්නේ New Zealand වල. ඒගොල්ලන්ගේ තියෙනවා travel, එක එක ලස්සන videos තියෙනවා, හොඳ ලස්සන content එකක් තියෙනවා ඒ දෙන්නගේ channel එකෙන්. ගොඩක් නිහතමානී couple එකක්. මම YouTube channels කරන couples ලඟින් ආසම කරන couple එකක් තමයි ඒ. ඉතින් ඒගොල්ලත් අද මම වගේම මේ වගේ video එකක් කරනවා. ඒක බලන්න ඕන link එකත් මම මගේ description area එකේ දානවා. ඉතින් අමතක නොකර ඒ link එකත් click කරලා ඒගොල්ලන්ගේ channel එකට ගිහිල්ලා ඒ video එක බලලා මතක ඇතුව ඒ දෙන්නවත් subscribe කරලා ඊළඟ journey එකට එකතු වෙන්න. ඉතින් හරි. දැන් අපි යමු අද මගේ වීඩියෝ එකට. හරි. ඉතින් අද වීඩියෝ එකේ මම ඕගොල්ලන්ට එක්ක ෂෙයා කරගන්නේ මේ ශ්‍රී ලංකාව තුළ ජීවත් වෙන කෙනෙක් විදියට මම අපේ රටේ කැමති අකමැති දේවල් වලට වඩා කැමති දේවල් තමයි අද මම ඕගොල්ලන්ට එක්ක ෂෙයා කරගන්නේ. ඉතින් මට ලැබිච්ච පළවෙනි ප්‍රශ්නය තමයි where are you from Sri Lanka. මම ඉතින් ජීවත් වෙන්නේ පන්නේපිටියේ කොට්ටාව කියන ප්‍රදේශයේ. නමුත් මම පුංචි කාලේ හිටියේ ඉස්කෝලේ ගියේ ගාල්ලේ. ඉතින් මේ ලංකාවේ තියෙන මං ආසම කෑම ජාතිය මොකද්ද කියලා අහුවොත් මං කියන්නේ කිරිබත්. මං කිරිබත් කන්න තමයි වැඩිපුරම ආස මේන් කෝස් එකක් විදියට. කිරිබත් ලුණු ගිරිස් එක්ක කෙසෙල් එහෙම එක ආවහම මං හරිම ආස කෑම වේලක් තමයි කිරිබත්. ඊළඟට ලංකාවේ ට්‍රැවල් කරනකොට මට තියෙන ට්‍රැවල් එසෙන්ෂියල් අයිටම්ස් 5 අයිටම්ස් පළවෙනි එක ෆෝන් එක, චාර්ජර් එක, ඊළඟට වොලට් එක, තුන්වෙනි එක. ඒ තුන නැතුව මම කොහෙවත් යන්නේ නැහැ. ඊළඟට හතරවෙනි එක තමයි මගේ මේකප් බෑග් එක. ඉතින් ඒක ඇතුලේ ෆේෂල් ටිෂුස්, ෆේස් ටවල් එකක් තියෙන නිසා ඒකත් හරි. ඊළඟට තව දුර ගමනක් යනවා නම් මගේ තියෙන එක්ස්ට්‍රා බෑග් එකක්, ඒකේ අනිවාර්යයෙන්ම එක්ස්ට්‍රා ස්ලිපර්ස් දෙකක් සහ වතුර බෝතලයක්. ඉතින් ඔන්න ඔය අයිටම්ස් පහ තමයි මගේ ට්‍රැවල් එසෙන්ෂියල්ස් අයිටම්ස් පහ.
ඊළඟට ලංකාවේ මම යන්න ආසම තැන favorite place to visit ඒ තමයි beach එක. මම beach එකට යන හරි ආසයි. විශේෂයෙන්ම ඉර බහින වෙලාවට එතකොට හරිම ලස්සනයි ඒ දර්ශනය. ඉතින් නිවාඩු දවසකට මොකක් හරි සතුට අවස්ථාවක් සමරන්න හරි දුක් අවස්ථාවක් ගෙවන්න හරි මේ වගේ මොනම විශේෂයක් නැහැ. මං යන්න ආසම තැන තමයි beach එක. ඊළඟට මං යන්න ආසම restaurant එක. ඉතින් මම දැනට ගියපු restaurants වලින් ආපහු සැරයක් යන්න ආසයි. ඒක කන්න බලන්න ආසයි. ඒ menu එකේ එදා කන්න බැරි වෙච්ච දේ try කරලා බලන්න ආසයි කියලා හිතිච්ච restaurant එකක් තමයි chutneys cinnamon එකේ. ඉතින් එහෙම නැතුව මං ඕන වෙලාවක යන්න ආසයි අපි අර තියෙන ලංකා ප්‍රසිද්ධ cafe type coffee shops අනේවටත් මම ඉතින් ගොඩක් ආසයි. ඉතින් මගේ කලින් videos දැක්කලා තියෙන කෙනෙක් දන්නවා මම ඉතින් ඔය tea coffee බොන්න ගොඩක් ආස කෙනෙක්. ඊළඟට shopping යන්න ආසම තැන මං ලංකාවේ දැනට ආසයි uptown candy එකට යන්න. ඊළඟට දැන් වෙන හැම දෙයක්ම ගන්න පුළුවන් වගේ shopping යන්න පුළුවන් තැනක් තමයි මං ආස තැනක් ලේඩි ජේ මංජරි කියන chain එක. ඒ clothing නුයි අනිත් items නුයිනේ. ඊළඟට grocery shopping යනවා නම් මං ඇත්තටම ආසයි spa super market එකට. ඊළඟට මං ආසම TV show එක teledrama එක. මම මේ දවස්වල ගොඩක් ආසාවෙන් බලන teledrama එක තමයි දිවිතුරා. එහෙම නැත්තම් ගැන හැමදාටම බලන්න ආසයි වගේ තියෙන තිනරම සම්පුංචි කාලේ ඉඳන් එහෙම ආස එකක් තමයි නිකක් කොමඩි කැටගරි එකටත් එන කන්දේ ඉදර. එහෙනම් මගේ ෆේවරිට් සිංගර්. ඉතින් පුංචි කාලේ ඉඳන් මේ වෙනකන් වෙනස් නොවන ෆේවරිට් සිංගර්ස්ලා තමයි බාතිය සන්තුෂ්. ඒ ඇරෙන්න සෝලෝ ආටිස්ට් කෙනෙක් විදිහට මම කැමති මිහිඳු ආරියරත්න. එයාගේ සිංගින් ස්ටයිල් එකට මම ආසයි. Favorite actor ගත්තොත් අර කිව් වගේ මං ගොඩක් ආසයි විජයනන්ද සිරි මහත්මයාට. ඉතින් එතම මේ වෙලාවේ ආදරෙන් මම සිහි කරනවා. ඊට පස්සේ දැනට ඉන්න නවපරපුරේ ඇක්ටර්ස් ලගේ මං කැමති හේමල් රණසිංහට. ඇක්ට්‍රෙසස් ලගේ මං ගොඩක් ආසයි හයසින්ත් විජයරත්න මහත්මියට. මං ඉතින් ඌවත් මේ වෙලාවේ ආදරෙන් සිහි කරනවා. ඊළඟට දැන් පරපුරේ ඉන්න ඇක්ට්‍රෙසස් ලගේ මං කැමති හිමාලි සයුරංගිට. මොකද ඇයගේ අර හැඟීම් නිරූපණය ගොඩක් විශිෂ්ටයි. ඇහැට ඕනම චරිතයක් තාත්වික විදියට රඟපාන්න පුළුවන්. හරි, දැන් සිනමා ඉවරයි. ඊළඟට අපි අපහු කෑම පැත්තට යක්. මං ලංකාවේ බොන්න ආසම පානය තැඹිලි. තැඹිලි තමයි මම බොන්න මාස. ඒක හොඳයි, ඇඟත් සිසිල් කරනවා. මට බබා හම්බ වෙන කාලෙදිත් මං උදේට ඔෆිස් යනකොට හම්බ සැරිල එනකොට හස්බන්ට දකින කොටම කියනවා මං එක්ස්ට්‍රා බෝතලයකුත් අරන් යනවා වාහනේ. මොකද එකක් එක තැඹිලි ගෙඩියක් එවිලට බොන්න, අනිත් තැඹිලි ගෙඩිය කපලා බෝටල් එකට දාගෙන ඔෆිස් ගිහිලා හරි ගෙදර ඇවිල්ලා හරි බොන්න. ආසම ස්වීට් එක දැන් ශ්‍රී ලංකාවේ වැදගත් වෙන කැවිලි වර්ග තියෙනවනේ. ඒවයින් මම ගොඩාක් ආස කැවිලි වර්ගයක් තමයි මුං කැරලි. මුං කැවුම් කියන්නේ ඒවට ආසයි. එහෙම නැත්තම් මං ආසයි පෑන්කේක් වලටත් ආසයි. ඉතින් ඒක ශ්‍රී ලංකාවට විතරක්ම අයිති කියලා කියන්නත් බැහැනේ. ඉතින් කොහොමත් ඉතින් මුං කැරලි වලටයි පෑන්කේක් වලටයි ආසයි. ඊළඟට ආසම ඩෙසර්ට් එක. ආසම ඩෙසර්ට් එක තමයි චොක්ලට් බිස්කට් පුඩින්. වෙන ඒවා ගොඩක් එක තිබුණොත් මම තෝරගන්නේ චොක්ලට් බිස්කට් පුඩින්. ඊළඟට ශ්‍රී ලංකාවේ මම ආස කරන සිංහල වචනය තමයි බොහොම ස්තුතියි. මොකද ඒකෙන් ගොඩාක් හැඟීමක්, Tamanටත් සතුටක්, අහන් ඉන්න එක්කිනාටත් සතුටක් ගෙන දෙන වචනයක්.
ඉතින් ආයුබෝවන් කියන ලංකාව නියෝජනය වෙන ආමන්ත්‍රණය ඇරෙන්න මම බොහොම ස්තුතියි කියන සිංහල වාචනයට ගොඩක් කැමතියි. ඉනිකට ශ්‍රී ලංකන් පර්සනලිටි ෆේවරිට් ශ්‍රී ලංකන් පර්සන් කියලා ගත්තොත් එක එක ඒරියාස් වලින් ඉන්නවනේ කැමති අය. එනවනේ දැන් කවුරු හරි කිව්වොත් ලංකාව රිප්‍රසෙන්ට් කරන්න යන ලංකාව වෙනුවෙන් මොනවා හරි අංශයෙන් ලංකාවට කීර්තියක් ලබා දුන්න කෙනෙක් විදිහට මම නම්බර් 1 තෝරගන්නවා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර. ඒ ඇරෙන්න අපි අතීතයට ගිහිල්ලා ලංකාව වෙනුවෙන් සේවය කරපු වීරයෙක් හරි මොකක් හරි වීර ක්‍රියාවක් කරපු කෙනෙක් විදිහට මම කැමතියි ඇත්තටම අනගාර්ක ධර්මපාල තුමාට. හරි. ඉතින් ශ්‍රී ලංකාව තුළ මිස් වෙන දේ විදිහට ඉතින් මම තාම ඉන්නේ ලංකාව තාම කියන්නේ මම ඉන්නේ ලංකාවේනේ. මට දැනට ලංකාව තුළ මිස් වෙන දේ තමයි අර අපි ඉස්සර ඉස්කෝලේ යන කාලේ හරි ඊට පස්සේ හරි අපි පොන්චි කාලේ හැමදාම රෑ 8:00 යනවානේ ටෙලිග්‍රාම් එකක්. අපිටි ඕක බලන්න 8:00 වෙනකන් බලාගෙන ඉඳලා ඒක බලලා ඊට පස්සේ ඊළඟ එපිසෝඩ් එක බලන්න අපි සතියක් පහ වෙනකන් ඉඳලා අපිට ඒ සතිය වෙනකොට කලින් සතියේ වෙන දේවල් හොඳට මතක තියෙනවා. ඉතින් ඒ කියුරියෝසිටි එක සතියක් තිස්සේ තියෙන එක අන්න ඒ ෆීලින් එක ඒ එක්ස්පීරියන්ස් එක ඉතින් සමහරවිට දැන් නැති. ඒක ගැන ටිකක් දුකයි. මොකද ඒක වෙනමම එක්ස්පීරියන්ස් එකක්. සතියක් තිස්සේ අපි එක දෙයක් වෙනුවෙන් ටෙලිග්‍රාමස් වෙන්නත් පුළුවන්. අපි ටීවී ෂෝස් බලපු පුංචි කාලේ තියෙනවා එක එක ස්පෙල් බයින්ඩර්ස්, එතකොට ක්‍රෑෂ් සෝන්, තවමනාද ස්පේස් කේසස්, ඔය වගේ පොඩි කාලේ රවුන්ඩ් ද ට්විස්ට් ඒ වගේ බලපු ටීවී ෂෝස් තියෙනවනේ. ඒව නම් ලංකාවේව නෙවෙයි. තව ලංකාවේවත් තියෙනවා මොනවාද තව ලංකාවේ තිබ්බනේ දවස්වල හපම් පැදුර ඔය වගේ ප්‍රෝග්‍රෑම්ස්. ඉතින් අපි සතියක් තිස්සේ ඉවසගෙන ඉඳලා ඊළඟ සතිය එනකම් බලන් ඉඳලා ඒ ත්‍රිල් එක ඉතින් දැන් නැහැ. දැන් ඉතින් අපිට YouTube තියෙනවා, නැත්නම් ටීවී එක රිවයින්ඩ් කරලා බලන්න පුළුවන්. එක දවසයි ඊළඟ දවසේ ඊළඟ එපිසෝඩ් එක යනවා. ඉතින් මං මට මිසින් ලංකාවේ අන්න මං අර ඉස්සෙල්ලා කියපු එක්ස්පීරියන්ස් එක. ඉතින් ඔන්න ඕව තමයි මං අද මට අද ලැබුණ ප්‍රශ්නවලට උත්තර. ඉතින් මම ඉතින් ලංකාවේ නැවිල ගැන මං ඉතින් ගොඩාක් කැමතියි. අම්මා එක්ක පවුල කට්ටියත් එක්ක ඉන්න පුළුවන් වෙච්ච එක, සහෝදර සහෝදරියෝ, ඉතින් ඒ කාලගුණ තත්ත්වයන්, ඒ ලස්සන සුන්දර ස්ථාන ඒවා විඳගෙන ඉන්න පුළුවන් වෙච්ච එකත් කැමති. ඒ වුණාට මගේ මාත් එක්ක එකතු වෙලා ඉන්න අද යාළුවෝ දෙන්නම ඉන්නේ පිටරට. ඒ වුණාට මම දන්නවා ඒගොල්ලන්ගේ හිතේ හදවතේ ආදරණීයම තැන තමයි ශ්‍රී ලංකාව. ඉතින් හරි, එහෙනම් ඉතින් අමතක නොකර මම් ලයිෆ් විත් හේෂි චැනල් එකයි ද ඔඩ් කපලින් SNL චැනල් එකයි ඒ දෙගොල්ලම සබ්ස්ක්‍රයිබ් කරලා මතක ඇතුව මාවත් සබ්ස්ක්‍රයිබ් කරලා දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න. එහෙනම් ඊළඟ සතියේ අලුත් වීඩියෝ එකක් අරන් එනකන් ඔබ හැමෝටම බයි.